මමත් මරික්කා එක්ක. එස්.එම්. මරික්කා අංක 16 සමගි ජන සන්ධානය කොළඹ දිස්ත්‍රික්කය. සුබ උදෑසනක් ඔගොල්ලො හැමෝටම. මම මංජුනී ශංක ජාතික ජනතා පක්ෂයේ නායක. අද දින අපි 2024 පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක කරගෙන මහනගර නන්නගරේ අපේ ඡන්ද අත්පත්‍රිකා බෙදා දීමේ අවස්ථාවක් කරගෙන තියෙනවා මේ අවස්ථාව. ඉතින් ඇත්තටම අපි මේ වෙලාවේ අපේ රටේ ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. අපේ රටේ මේ වෙලාවේ සිද්ධ වීමට නියමිත ඒ දේශපාලන වෙනස සහ ඒ වෙනසට අපි පක්ෂයක් විදිහට කොයි විදිහටද ලෑස්ති වෙන්නේ කියලා. මොකද අපි දන්නවා මේ වෙලාවේ ලංකාවේ වාමාංශික දේශපාලන මතවාදයක් සමාජගත වෙමින් තියෙනවා. නමුත් අපේ වගේ රටකට අපේ වගේ රටක් විතරක් නෙමෙයි ලෝකයේ තියෙන ඕනෑම රටක් දැවැන්ත ආර්ථිකයක් ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටවල් ගත්තොත් මේ හැම රටකම දක්ෂිණාංශික දේශපාලනයක් එක්ක තමයි ඒ රටවල් නැගිටලා තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ මේ මැරිලා යන දක්ෂිණාංශික දේශපාලනයට පිරිසිදු ශක්තිමත් දේශපාලනයක් ඇති කරන්නට නායකත්වයක් දෙන්නට දේශපාලන පක්ෂයක් විදිහට ලෑස්ති කියන මේ පණිවිඩය ඇත්තටම අපේ රටේ ආදරණීය පුරවැසියන් එක්ක මේ වෙලාවේ බෙදා හදා ගනිමින් ඉන්නවා. අපිට ලොකු සහයෝගයක් ඒ වගේම ලොකු ප්‍රතිචාර මේ වෙලාවේ ලැබෙමින් පවතිනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ නොවැම්බර් 14 වෙනිදාට අපේ රටේ ජනතාව ඡන්දපොලට ගිහිල්ලා බල්බ් එක ඉස්සරහින් තමන්ගේ කතරේ පාවිච්චි කරලා ලංකාවේ පිරිසිදුම දක්ෂිණාංශික දේශපාලන පක්ෂය විදිහට ජාතික ජනතා පක්ෂයට ඒ කාර්යභාරය කරගෙන යන්නට අවශ්‍ය කරන නායකත්වය ලබා දෙයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඉතින් අපි ඉතාමත්ම ආදරෙන් නැවතවතාක් ඉල්ලා සිටින අපේ ජනතාවගෙන් හරි තීන්දුව මේ වෙලාවේ ගන්න පාර්ලිමේන්තුවේ 200කට වඩා අපි දන්නවා මේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරින්ගෙන් 200කට වඩා ගෙදර යාමට නියමිතයි මේ පාර්ලිමේන්තු මැතිවරණයත් එක්ක. අන්න එතනදී අපි ඉතාමත්ම පරිස්සම් වෙන්න ඕනේ අලුත් පිරිසිදු ශක්තිමත් කණ්ඩායමක් මේ පාර්ලිමේන්තු ඇතුළට යවන්නට. මොකද එහෙම නැත්නම් වෙන්නේ ආයසරයක් මේ රට අගාධයකට යන එක. ඉතින් ඒ තත්ත්වයට යන්නට අපිට කිසිසේත්ම ඉඩ දෙන්නට බෑ. ඉතින් වගකිය යුතු සහ වගවන දේශපාලන පක්ෂයක් විදිහට ඊළඟට පත්වෙන ආණ්ඩුවක් යම් කිසි රටට විරෝධී යම් ඕනෑම දෙයක් කරනවා නම් ඒකට විරුද්ධව ජනතාව පැත්තකින් හිටගෙන වැඩ කරනත් ඒ වගේම හරි දෙයක් කරනවා නම් කිසිම වරප්‍රසාදයක් අරගන්න නැතුව ඒකට සහාය දෙන්නත් මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි ලෑස්තිලා ඉන්නවා. ඉතින් ආයතනයක් මතක් කරන්න ඉතාමත්ම ආදරෙන් අපි ජනතාවගෙන් නොවැම්බර් 14 වෙනිදා ඔබ ඡන්දපොලට ගියාම බල්බ් එක ඉස්සරහින් ඔබගේ කතරේ පාවිච්චි කරලා අපි ඉතාමත්ම ශක්තිමත් හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට අපේක්ෂක විදිහට ඉදිරිපත් කරලා තිනවා. කරුණා කරලා බල්බ් එක ඉස්සරහින් ඔබේ ඡන්දේ පාවිච්චි කරලා අපේ කණ්ඩායම පාර්ලිමේන්තුවට යවන්නට ඔබගේ ඒ සහයෝගය දක්වන්නට අපේ යුතුකම අපි අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් ඉෂ්ට කරන්න ලෑස්තියි කියලා මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි. මම මංජුනී ශංක ජාතික ජනතා පක්ෂයේ නායක. අද දවසේදී මොකද්ද මේ සිද්ධ වුණේ? අද මේ වෙලාවේ කරමින් ඉන්නේ ඇත්තටම මහරගම දිස්ත්‍රික්කයේ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගරයේ අපේ මැතිවරණ ඉලක්ක කරගෙන අපේ අපේක්ෂකයන් පිළිබඳව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් විශේෂයෙන්ම ඡන්ද අත්පත්‍රිකා බෙදා දීමක් තමයි සිද්ධ කරන්නේ. මම ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා ජාතික ජනතා පක්ෂයේ ලේකම් ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ අංක 3න් තරග කරන අපේක්ෂකයෙක්. අවුරුදු 75ක අපේ අතීතය දිහා බලනකොට සමහර අය කියන අවුරුදු 75ක් මේ රටේ දක්ෂිණාංශ දේශපාලනය මේ රට විනාශ කළාය කියලා. මට ඒකට අපිට ඒකට එකඟ වෙන්න බෑ. මොකද දක්ෂිණාංශ දේශපාලනය විනාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වුණේ මං දන්න තරමට මීට අවුරුදු 40කට 45කට ඉස්සෙල්ලා. ඊට කලින් හිටපු අය අතිශයින් කැපවීමකින් මේ රටේ ඉදිරි ගමන සඳහා කටයුතු කරපු අය. අද මම ජනාධිපති නීතිඥවරයෙක් හැටියට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට ආවේ පොඩි තැනක ඉඳලා CWW කන්නංගර මහත්තයාගේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන. අදත් අපි සෞඛ්‍ය සේවාව නිදහසේ මිනිස්සුන්ට නොමිලේ ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඒ අවුරුදු 75කට ඉස්සෙල්ලා හදපු එක අදත් පවතිනවා. ඒ නිසා යමෙක් කියනවා නම් මේ අවුරුදු 75ක කාලය තුළ මේ රටේ දක්ෂිණාංශ දේශපාලන පක්ෂ මේ රට විනාශ කළාය කියලා ඒක බොරුවක්. හැබැයි අපි පිළිගන්නට ඕනේ මේ මෑතදී අවුරුදු 40කට 45කට ඉස්සර කලින් ඉඳලා මේ රටේ දක්ෂිණාංශ දේශපාලනය මේ රට විනාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. අපි දක්ෂිණාංශ දේශපාලන පක්ෂයක් හැටියට ඉදිරි මැතිවරණයට දිස්ත්‍රික් 7ක ඉදිරිපත් වෙනවා. දැනට වාමාංශික පක්ෂයක් දක්ෂිණාංශ දේශපාලන පක්ෂ කළ
විනාශය හේතු කොටගෙන මේ රටේ බලයට ඇවිල්ලා තියෙනවා. මේ මහා මැතිවරණයේදී ඒගොල්ලන්ට අතිශය විශාල බලයක් ලැබුණොත් එතනින් එහාට ඒගොල්ල කොයි පැත්තට යයිද කියලා කියන්න අපි දන්නේ නැහැ. හොඳ පැත්තට ගියොත් හරිම හොඳයි. නමුත් වැරදි දිශාවට ගියොත් උඩ තියෙන අහස දිහා බලාගෙන කඳුළු වගුරන එක විතරයි අපිට කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ බල තුලනයක් ඇතිකරන්න නම් මේ රටේ විරුද්ධ පක්ෂයට දක්ෂිණාංශ සංසය ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන දක්ෂිණාංශ පක්ෂවලින් හොඳ මිනිස්සු කීපදෙනෙක් කඩු ගානේ පාර්ලිමේන්තුවට ඇවිය යුතුයි. අපි නොබියව කියනවා අපි ඉදිරිපත් කරලා තියෙන සියලුම අපේක්ෂකයින් සාධාරණ මට්ටමකින් හෝ ඊට ඉහළට ගිය හොඳ අපේක්ෂකයෝ. අපි පොරොන්දු වෙනවා අපේ කීප දෙනෙක් හරි පාර්ලිමේන්තුවට ගියොත් අපි තනතුරු ගන්නෙ නෑ. අපි විරුද්ධ පක්ෂේ වාඩි වෙලා පවතින රජය රටට හොඳ දෙයක් කරනවා නම් අපි දැත් ඔසවල ශක්තිය දෙනවා. ඒ වගේම වැරදි මග යන්නට ගියොත් අපිට තියෙන හයි හත්තිය පාවිච්චි කරලා බියකින් තොරව ඒකට විරුද්ධව නැගී සිටිනවා. මට තව එක දෙයක් කියන්න ඉඩ දෙන්න. වර්තමාන පාලකයන් කියනවා ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවායි කියලා. ඒ සංශෝධනයේ තොරතුරු අපිට හරියාකාරව දන්වලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ අතිශය බහුතරයක් ලැබිලා බලය ලැබුණොත් ඒ වෙනස්කම කිනම් ආකාරයකින් කරයිද කියන ආකාරය ගැන අපිට අවබෝධයක් නැහැ. මම ඔබතුමන්ලාගේ අවධානය යොමු කරනවා රුසියාවේ චීනයේ තියෙන ක්‍රමය one party system. එක පක්ෂයක් තමයි එක පැලැන්තියක් තමයි පාලනය ගෙනියන්නේ. අපි දන්නේ නැහැ මේ වර්තමාන රජයට බහුතර ආසන ගානක් ලැබිලා අතිශය බලවත් තැනකට ආවොත් ඒගොල්ලා අර කියපු සංශෝධන තුලින් මේ රටේ චීනේ රුසියාවේ වගේ ඒකපාක්ෂික වන් පාටි සිස්ටම් එකකට අපිට අපවගෙන ගියොත් පුදුමයක් වෙන්න හේතුවක් නැයි නිසා මේ රටේ බල තුලනයක් තබා ගැනීම අත්‍යවශ්‍යයි කියලා හිතන ඔළුවෙන් වැඩ කරන්න දන්න ඡන්දදායකින්ට අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. අපි හොඳ මිනිස්සු. මට විරුද්ධව කාටවත් ඇඟිල්ලක් දික් කරලා රාජ්‍ය සේවකයෙක් හැටියට හෝ දේශපාලනඥයෙක් හැටියට සත පහක් ජනතාවගේ මුදල් ගසා කාලා තියනවායි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ රටට ආදරේ නම් මේ රටේ ජීවත් වෙන අහිංසක මිනිස්සුන්ට ආදරේ නම් කරුණා කරලා බල තුලනයක් ඇති කර ගැනීම සඳහා හොඳ මිනිස්සු කීප දෙනෙක් දක්ෂිණාංශ පක්ෂවලින් පාර්ලිමේන්තුවේ විපක්ෂයට යවන්න. හිටපුම ආණ්ඩුවේ හිටපු අය විපක්ෂයට යවලා ඇති වැඩක් නැහැ. මොකද ආණ්ඩුවේ ඉන්නකොට හොරකම් කරපු ඒ අය විපක්ෂයට ගියාම වෙනස් වෙයි කියලා අපිට හිතන්න බෑ. සිංහල කියමනක් තියෙනවා කොටිය වනාන්තරයේ මාරු කරුවට පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ආයාචනයක් කරනවා හිතන්න හරි තැනට යන්න. මම රම්‍ය කුමාරී ජාතික ජනතා පක්ෂයේ මෙවර මම කොළඹ දිස්ත්‍රික්කයේ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ජාතික ජනතා පක්ෂය වෙනුවෙන් විවසායිකාවක් වශයෙන් පිරිසුදු දක්ෂිණාංශික දේශපාලනයක් සඳහා අපේ හොඳ කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා ඕගොල්ලොන්ගෙන් මම ඉල්ල සිටින්නේ නොවැම්බර් 14 වෙනිදා අපිට ඕගොල්ලොන්ගේ වටිනා ඡන්දය ලබා දෙන නිසා. ස්තුතියි.